පොල්වගාව සඳහා හානිකරන සුදු මැස්සා මැඩලීම සඳහා විලෝපිකයකු මුදාහැරීම ඊයේ දිනේ දේශයට වුණා. ඒ අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සාලියපුරදී. පොල්වගාව අදබන විට විශේෂ අවධානයක් යොමු වී ඇති ක්ෂේත්‍රයක් බවත් රටට අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් බවත් අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමිය මෙහිදී ප්‍රකාශ කළා. මෙහිදී මෙම එක විලෝපිකයේ බිත්තර 100ක පමණ සංඛ්‍යාවක් තමයි. එයින් සුදු මැස්සා හානිය නැතිවන වාසේම විලෝපිකයින් මසක් පමණ ඇතුළත විශාල ලෙස බෝවේ. මේ නිසාම ඉතා කෙටි කලකදී සාර්ථක පිළිතුරු බලාපොරොත්තු විය හැකි බව ඔවුන්ගේ අදහසයි. සුදු මැස්සාගේ හානිය නිසා 130ක් දක්වා අස්සනු අඩු වීම දක්නට ලැබෙන බවත් ඒ නිසාම මේ සඳහා වෙනත් ක්‍රමයක් අත්හදා බැලීමට අවශ්‍ය වූ බවත් මෙහිදී නිලධාරීන් සඳහන් කළා. වර්තමානයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොල්වගාව සඳහා සුදු මැස්සාගේ හානිය වැඩි වශයෙන් දක්නට ලැබෙන බව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී අනාවරණය වුණා. හානිය සඳහා විලූපිකයෙකු හඳුන්වා දුන්නද අනුරාධපුර දිස්ත්‍රික්කයේ සඳහා තවමත් මෙම විලූපිකයා ලැබී නැහැ. මේ නිසාම අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර මහතා මේ පිළිබඳව අවශ්‍ය පාර්ශ්වයන් දැනුවත් කිරීම සිදු කර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ NP හරිත නිමලනන්ද මහතාගේ සම්බන්ධීකරණයෙන් පොල්වගා කිරීමේ මණ්ඩලය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ. වෙනත් දිස්ත්‍රික්කයන් තුළ මෙම ක්‍රමය සාර්ථක වී ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ NP හරිත නිමලනන්ද මහතා සඳහන් කළේය. එසේම තිරසාර විසඳුමක් වශයෙන් හඳුන්වා දිය හැක්කේ මෙවැනි පරපෝෂිතයින් හඳුන්වා දීම බවත් ඒ මහතා කියා සිටි. මෙම විලෝපිකයින් හා විලෝපික පිලා කෝෂ නිදහස් කිරීම හා සුදු මැස්සා හානිය පිළිබඳ ප්‍රායෝගිකව ගොවීන් දැනුවත් කිරීමද මෙම වැඩසටහනට සමගාමීව සිදු වුණා. පොල්වතු හිමියන් 50කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සම්බන්ධ වූහ. මේ අවස්ථාව සඳහා අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්මාංශයේ නිලධාරීන්, පොල්වගා කිරීමේ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා ගොවීන් ඇතුළු පිරිසක් එක් වූහ.